මම හිතන්නේ මේ ළඟට බොහොම සුවිශේෂී කාර්යයක් කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් පොඩි කාලේ ඉඳලා හදනකොටම සංගීතමය ආභාෂයක් තමයි තිබුණේ ෆැමිලි එකෙන් අපි. එතකොට මගේ අක්කලා දෙන්න අම්මා තාත්තා සංගීතේ බොහොම නැඹුරුයි. ඉතින් මේ ළඟ ගීතය මාත් එක්ක ගායනා කරන්න මගේ ආදරණීය ලොකු අක්කා සහ චූටි අක්කා මම වේදිකාවට ආරාධනා කරනවා. මේක අපේ ෆැමිලි සෝංග එකක් කරගත්ත අපි මේ කොන්සර්ට් එකේ. ඉතින් කොළුවක්කේ චූටියක්කේ ඉන්නවද එන්න බණ්ඩ ස්ටේජ් එකට? හොඳත් ප්‍රසන්නද දීලා මගේ අක්කලා දෙන්න අපි ලෙගමු මේ ගීතය ගායනා කරන්න. Perera family එක තාත්තා ඉඳන් ඉන්නවා. Proud කරමු නේද? Right. මේක තමයි title song එක. Right. චෝරියක්කේ. එහෙනම් අපි අපේ audience එකට පෙන්නමු අපේ family එකේ music skills. හරි. ඉස්සර ඉස්කෝලේ කාලේ මම ආසම කළේ නැටුම් period එකට. Period එක ඉවර වෙන්න තප්පර දෙක තුනකට කලින් හරි නැටුම් කාමරේ බාගෙට වැහුණු දොර පියනකින් දිලිසෙන ඇස් දෙකක් කතා කළා. මටත් නොදැනීම මමත් පීරියඩ් එක ඉවර වෙන්න මොහොතකට හෝ කලින් ඒ ඇස් දෙක හෙව්වා. කාලේ ගොඩාක් ගෙවිලා ගිහින් ජීවිතය කියන්නේ සතුටයි දුකයි දෙකම එකතු වෙච්ච දෙයක් කියලා අද මට තේරෙනවා. හැබැයි ඒ දිලිසුණු ඇස් දෙක ළඟදී මම දැක්කේ සතුට විතරමයි. ජීවිතේ අයි කවදාවත් නොලැබෙන දුකක් අහලකවත් නැති සතුට විතරක්ම තිබුණේ ඒ දිලිසෙන ඇස් දෙක ළඟ විතරමයි. සිහිනෙන් හැඩුව තාල දන්නේ මගේ හිත තමයි.